අපේ රටේ විශිෂ්ටතම වාර නිර්මාණයක් වන පරාක්‍රම සමුද්‍රයට ඈත්ව තිබුණු වැවක් වන බූවැව විනාශ වෙමින් පවතිනවා. කනගාටුදායකම කාරණය ඒ විනාශය වැළැක්වීමට අදාළ කිසිදු බලධාරයෙකුගේ අවධානය යොමු නොවීමයි. සාම්ප්‍රදායික වැව් සංකල්පෙන් ඔබට කිය සමුද්‍ර සංකල්පෙන් ඉදි කළ පරාක්‍රම සමුද්‍රය වැව් හයක සංකලනයක්. තෝපා වැව, ඉරමුතු වැව, දඹුතුළු වැව, කලහගල වැව, බූ වැව සහ බැඳි වැව එම වැව් හයයි. මේ වැව් හයෙන් බැඳි වැව හැර අනෙක් සියලු වැව් පිහිටා තිබුණේ අභ්‍යන්තර වේලි වලින් එකිනෙකින් වෙන් වෙන අයුරින්. 1937 පසුව සුදු අධිරාජ්‍යවාදීන් සිදු කළ ප්‍රතිසංස්කරණ වලදී කලහගල වැව සහ බූ වැව නොසලකා හැරීමට ලක් වුණා. මේ තීන පරාක්‍රම බාහු රජුතැනු පුලන්දරුවේ ස්වර්ණපාලී ගම ඉපැරණි බූ වැවේ බිසෝකොටුව. මේ පැරණි පරාක්‍රම සමුද්‍රයේම බිසෝකොටුවක් ලෙසයි පුරාවිද්‍යාත්මකව සලකන්නේ. මහ පරාක්‍රම සමුද්‍රයෙන් වෙන්ව තිබුණත් අදත් බූවැව අක්කර 100 ගණනකට වාරිචලය සපයනවා. වර්තමාන පරාක්‍රම සමුද්‍රයේ වැව් ඛණ්ඩයේ දිගේ තියෙන ටැන් ලිපි නිර්මාණය කරලා මහා පරාක්‍රම භාරතුමාම හදපු ඒවා. ඒකේ සිංහල මධ්‍ය කාලෙන් සිංහලෙන් සහ සංස්කෘත භාෂාවෙන් දෙකෙන්ම කියන මහා පරාක්‍රම භාරතුම හදපු සමුද්‍රයේ තමයි ඒ තියෙන්නේ කියලා. අන්න ඒ වගේ ටැන් ලිපි මෙන්න මේ තියෙන අතෑරලා දාලා තියෙන මේ බූවැව බිසෝකොටුව තියෙන මේ බැම්මට සම්බන්ධ වෙලා තියෙන වැව් ඛණ්ඩියෙත් එවැනිම සෙල්ලිපියක් අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒතර පැහැදිලි අතීතයේදී මහා පරාක්‍රම භාරතුමා පරාක්‍රම සමුද්‍රය කියලා තියෙන්නේ අපි දකින කොටසට විතරක් නෙමෙයි මේ තියෙන මේ බූවැව කොටසත් අතීත පරාක්‍රම සමුද්‍රයට අයිති කියන එක. 1922 වසරේ කරපු කැණීම් වලින් ලංකාවේ හොඳම බිසෝකොටුවක් ලෙස හඳුනාගෙනු බූවැවේ බිසෝකොටුව ආශ්‍රිත භූමිය අද ඝන වනාන්තරයක්. අවුරුදු දහස් ගණනක් විදෙස් ආක්‍රමණිකයින්ටත් විනාශ කළ නොහැකි වූ මේ විශිෂ්ට වාරි උරුමය අද අපේ රටේ මිනිසුන්ගේ අතින්ම වෙනසමින් තිබෙනවා. මේ බිම අද වන විට අනවසර වගකරුවන්ගේ ග්‍රහණයට ලක් වෙලා හැමදාම මේක ඩෝසර් කරනවා, කොටනවා, කන්නෙන් කන්න වගා කරනවා. මේ පුරාවිද්‍ය බලධාරීන්ගේ කිසිම මේ වෙනුවෙන් මේ සොයාබැලීමක් නැහැ. මේ පැල් ගහලා තියෙනවා විශාල වශයෙන්. මේකේ තිබ්බ ලොකු ගස් ඔක්කොටම ගිනි දාලා ඒවා බිම දාලා තියෙනවා. ඒගොල්ලෝ ඒ කළා මේ වගා කරන්න අවශ්‍ය පරිසරය හරි ගස්සගෙන තියෙනවා. දේශපාලඥයෝ ඒ වගේම රටේ නිලධාරීන් රටේ රජ්ජුරුවෝ මේ පැරණි දේවල් වලට අතහිත දෙන්න ඕන. ඒකක්වත් සිදු වෙලා නැහැ මේ අපේ පළාතේ. ඒවා ඔක්කොම විනාශස්ත්වභාවයට පත් වෙලා යනවා. එක් පැත්තකින් නිදන් හොරු, එක පැත්තකින් හේන් ගොවිතැන් කරන ගොවියෝ. ප්‍රදේශීය ජනතාව ඉල්ලන්නේ මේ අතීත උරුමයත් සුරැකින විදිහට බූවැව ප්‍රතිසංස්කරණය කරන ගමන් මේ බිසෝකොටුව ඇතුළු පුරාවිද්‍යා උරුමයන් සංරක්ෂණය කරන්න කියලායි. Newsfirst එක් අරමුණක් වෙනුවෙන් YouTube ග්‍රාහකීන් මිලියනයක් සමග නොනවති ඉදිරියට